හරි අද අපි සාකච්ඡා කරන්නේ ගාන සාකච්ඡා කරන එක 2019 පේපර් එකේ පේපර් 2 එකේ පේපර් 2 එකේ පාර්ට් B වල තියෙන ගාන ඒකේ 9 වෙනි ගාන විශේෂයෙන්ම ජ්‍යාමිතිය සම්බන්ධ ගාන මේ හරි මම මේකෙදි මුලින්ම ඔයගොල්ලන්ට සම්පූර්ණ මේක මොනවද පාවිච්චි කරන්න ඕනේ ප්‍රමේයන් මොන ප්‍රමේයන්ද මෙතනදී අදාළ වෙන්නේ මොන වගේද අපි මේකට උත්තර ලියන්න ඕනේ කියන කාරණා සියල්ලමත් එක තමා පැහැදිලි කිරීම කරන්නේ. හරි. එතකොට හරි මේක ගත්තාම මේකේ තියෙනවා මේක අපිට දීලා තියෙන්නේ 9 වෙනි ගාන ඔයගලට බලා ගන්න පුළුවන් 2019 පේපර් එකේ පාර්ට් 2 පේපර් 2 එකේ පාර්ට් B එකේ තියෙන 9 වෙනි ගාන මේකේ දීලා තියෙන්නේ ගානේ අපි හොඳට පළමුව කරන්න අපි ගානේ හොඳට කියවන්න ඕන. නම්බර් 1 තමයි අපි ගාන කියවන්න ඕන. කියවීම තමයි අපේ අංක 1. කියවලා දල සටහනක් ඇඳ ගන්න ඕන. ඒ තියෙන නැත්නම් අපිට දෙන සටහනේ ඒ ටික මාක් කර ගන්න. මම දැන් මේ ගානේ මාක් කර. මේ 9 වෙනි ගානට අදාළ රූප සටහන ඇඳගෙන තියෙන්නේ. හරි. එතකොට මේකේ කියලා තියෙනවා D ඇති රූපය ABC ත්‍රිකෝණයක. E ඇති රූපය ABC ත්‍රිකෝණයක. මේක ABC ත්‍රිකෝණයක්. හරි. එතකොට x සහ y අනු xy කියලා දෙන්නෙක් ඉන්නවා. AX සමානයි BY වෙන පරිදි. AX සමානයි BY වෙන පරිදි තමයි තියෙන්නේ. එහෙනම් අපි එක මාක් කරනවා කොහොමද? මෙන්න පොඩි කෑල්ලකින් මාක් ඉරි කෑල්ලක් අපි පාවිච්චි කරනවා. මේකට පාවිච්චි කරලා අපි මේක කියනවා ආ මේක සමානයි මේක. මේ ටික අපි මේකේ මාක් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ගාන පිළිවෙලට යන්න. හරි. ඊගාවට ඊගාවට අපිට පුළුවන් දැන් අපි ඊළඟට කියනවා AB මත පීටි ලක්ෂ දෙකක් හරි AB කියන්නේ AB මත ඉන්නේ තින්න තොම y සහ x කියලා කියන්නේ හරි ඊට පස්සේ තවද P අනු XP සමාන්තරයි BC XP සමාන්තරයි BC වෙන පරිදි අන්න මම සමාන්තර ලකුණු දාලා පෙන්නනවා මෙයි මෙන්න මේ BC පාදේ සමාන්තරයි හරි ඒකත් අපි පෙන්නනවා ඊගාවට AC ඊළඟට කියනවා පත පීටි ලක් Q අනු Q කියලා කියන්නේ YQ සමාන්තරයි තවත් සමාන්තර එක YQ සමාන්තරයි AC වන පරිදි YQ සමාන්තරයි AC වන පරිදි වෙච්ච එකක් තියෙන PT ලක්ෂයක් වෙනවා හරි සමාන්තරයි එතකොට මෙයා සමාන්තරයි කියනවා මෙන්න මේ පාදෙට සමාන්තර මාක් දෙක දෙවිදියකට දාගන්න ඕනේ එකම සමාන්තර මාක් එක දාන්න නැත හරි ඊගවට දැන් අපි ඒකට ගියා මුලින්ම කියලා තියෙනවා දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන ඉහත තොරතුරු එයි ලකුණු කර දක්වන්න. හරි. මේකට අපිට ලකුණක් දෙකක් ලැබෙයි. මොකද හේතුව මේ දත්ත ටික මේකේ මාක් වෙන්න ඕන නිසා මේකට ලකුණක් දෙකක් අපිට විභාගෙට ලැබෙනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම අපි මේක ඇඳලා මේ ටික මාක් කර ගැනීම අංක 1. හරි. ඊට පස්සේ අපි පළවෙනි කොටසින් අහනවා. සාමාන්‍යයෙන් ජ්‍යාමිතීය ප්‍රශ්නෙක ගොඩක් වෙලාවට පළවෙනි කොටසෙදී අහන්නේ අංග සම අවස්ථාවක් ගැන. හරි. එතකොට අංග සම අවස්ථාව අපිට කියලා තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙකක්. මම සාමාන්‍යයෙන් කියන්නේ නිතරම අපි මොකක් හරි ක්‍රමයකට ඒක මාක් කරගන්න. මෙන්න මේ ත්‍රිකෝණ දෙක කියන එක අපිට පෙන්න ගන්න. ඒක තමයි අපි අංක එකම කරගෙන. එතකොට මොකද අපේ මානසික ස්වභාවය තමයි නිතරම අමතක වෙනවා. අපි බලලා මේ පොතට මේ රූපෙ දිහා බලලා උත්තරේ ලියන්න ටයිම් එකට අපේ මනස වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? ඒක ඇඳ ගන්න. මෙන්න මේ දෙක අංග සම කරන්න තියෙන්නේ කියලා. හරි. මම මෙතන පාවිච්චි කරනවා. මම වෙන කලර් එකක් පාවිච්චි කරලා මේක මාක් කරගන්නවා. එතකොට මට පුළුවන් මේක මොන ත්‍රිකෝණ දෙකද කියන එක පෙන්වන්න. හරි. එහෙම ගත්තාම මට සම්බන්ධ වෙනවා මෙන්න මේ ත්‍රිකෝණ දෙක. AXP AXP කියලා කියන්නේ මෙන්න මෙයා. මම මේ මාක් කර ගන්නවා කලර් එකකින්. AXP. හරි. මෙන්න මේක එක ත්‍රිකෝණයක්. හරි. අංග සම කරනවා. අනිත් එක BYQ. BYQ අපි මේව මාක් කර ගන්නවා. දැන් මේක අපේ නිතරම ඇහි රැඳිලා තියෙනවා. එතකොට අපිට හැම වෙලම මොහොතකදීම පේනවා මේක. දැන් මේ తీරි මෙන්න මේ දෙක තමයි අංග සමකල යුත්තේ කියන එක අපේ ඔළුවේ තියෙනවා. ඒක තමයි අපි පටන් ගන්න ඕනේ දේ. හරි. දැන් මේක අංග සම අවස්ථාව. සාමාන්‍යයෙන් අංග සම අවස්ථාව පටන් ගන්න කලින් උඩින්ම අපි සාමාන්‍යයෙන් ලියනවා. මේක දැන් බව පෙන්වීමක් තියෙන සාධනය කිරීමක් නෙමෙයි. ඒක නිසා අපි සාමාන්‍ය ආකාරයෙන් අපිට පුළුවන් කරන්න මම ලියනවා AXP. AXP ත්‍රිකෝණය හා BYQ ත්‍රිකෝණය සලකමු. BY Q ත්‍රිකෝණය සලකමු. හරි. ඔන්න ඔය දෙක සලකන. ඔය ත්‍රිකෝණ දෙක තමයි මම ගන්නෙ. හරි. එතකොට මුලින්ම අපි ඔළුවට ගන්න ඕනේ මේක දිහා බලලා මොකක්ද අංග සම අවස්ථාව. ඊට පස්සේ තමයි අපිට ඊළඟට යන්න පුළුවන්. හරි.
අපිට මේක දිහා බැලුවම පේනවා මෙන්න මෙහෙම දෙයක්. මේ පාදයට කලබල වෙන්න යන්න එපා. මොකද අපේ අවස්ථා හතරක් තියෙනවා. ඒ හතරෙන් අපිට අවස්ථා හතර ගත්තාම ඒකේ තියෙන විශේෂ ලක්ෂණ ටිකක්. අංග සම අවස්ථාවල තියෙන විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. මේක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. පළවෙනි එක තමයි සාමාන්‍යයෙන් පාපාපා අවස්ථාව ලොකු ප්‍රශ්නයක් නැහැ. පාද තුනක් තව එක පාද තුනකට මේ සමාන වීම මගින් දෙවෙනි අවස්ථාව පාකෝපා. අන්න ඒකෙදි මතක තබා ගත යුතු තමයි එතන මැද්දේ තියෙන කෝණය අනිවාර්යයෙන්ම අර සලකන පාද දෙකේ අන්තර්ගත කෝණය විය යුතුමයි. මම මේ ටික ඔයගොල්ලන්ට මේ කියන්නේ ඔළුවට හොඳට ගැනීම අවශ්‍යම නිසා. හරි. ඊට පස්සේ තුන්වෙනි අවස්ථාව තමයි කෝකෝපා අවස්ථාව. ඒකෙදි විශේෂයක් තියෙනවා කෝණ දෙක මුලින් සලකලා අනිවාර්යයෙන්ම විය යුතු දෙයක් තමයි අනුරූප පාද දෙකම සමාන විය යුතුයි. අනුරූප නොමැති පාද දෙකක් සමාන උනායි කියලා මේක අංග සම වෙන්නේ නැත. ඒක හින්දා අපි ඒකත් අනිවාර්යෙන් බැලිය යුතුයි. හතරවෙනි එක ඉතින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ කර්ණපා අවස්ථාවක් කියන ඍජු කෝණි ත්‍රිකෝණයකට පමණයි. ඒක ගොඩක් වෙලාට ගොඩක් අඩුවෙන් භාවිතා වෙන එකක්. නමුත් භාවිතා වෙනවා. හැබැයි කර්ණපා ඍජු කෝණි ත්‍රිකෝණයකට පමණයි පාවිච්චි කළ හැකි. හරි. එතකොට දැන් මේ දෙක සැලකුවාම අපිට බලන්න පුළුවන් ගොඩක් වෙලා සමාන්තර රේඛා තියෙනවා කියන්නේ අනුරූප සමාන්තර රේඛා අතර පිහිටන කෝණ වර්ග තියෙනවා අනුරූප ඒකාන්තර ඒ වගේම මේ අවසාන එක තමයි මිත්‍ර කෝණ එකල. හරි. මේකෙදි අපිට සමාන කරගන්න ලේසිම අපි බලතැයි සමාන්තර රේඛා වර්ග දෙකක් තියෙනවා. හරි. මම මුලින්ම සලකනවා මෙන්න මේ සමාන්තර රේඛා දෙක. මොකද්ද YQ එකයි AC එකයි. ඒ දෙක සලකුවහම මට එනවා මෙන්න මෙයා සමානයි. මෙන්න මෙයා කියන. හරි. එකක් ආවා. මොකද්ද මේ අවස්ථාව? අපිට ලියන්න පුළුවන්. මම ලියන්න ඕනේ සාමාන්‍යයෙන් අංග සම අවස්ථාවක් කරනකොට මේ පැත්තේ තියෙන ත්‍රිකෝණයෙන් මේ පැත්තේ ටික ලිවිය යුතුයි. ඒක අනිවාර්ය දෙයක් ඔළුවේ තියාගන්න. එතන මම ලියනවා මුලින්ම x a p කෝණය සමාන වෙනවා කාටද? b y q කෝණයට. එතකොට අපි ලියන්න ඕනේ අංග සම අවස්ථාව මෙතන අපි ලියන්න ඕනේ මොකද්ද හේතුව කියන එක. එතන මම ලියනවා q y රේඛාව සමාන්තර වෙනවා කාටද? ac ට. ඒ අතර පිට මොන කෝණද මේක? අනුරූප කෝණ. හරි. පළවෙනි කලබල නැතුව මේක හදමු. මේ ඔළුවට ගැනීම අංක 1. ඊට පස්සේ අපේ ස්පීඩ් එක අපිට වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි අවස්ථාව තමයි ඒක බැලුවා හරි. ඒ සමාන්තර රේඛා දෙකේ තව සමාන්තර රේඛා දෙකක් අනිත් පැත්තට තියෙනවා. ඒ දෙකෙත් පිටනවා මෙන්න මෙයා සමාන වෙනවා මෙන්න මෙයාට. හරි. මෙන්න මෙයා සමාන වෙනවා. මේ මොකද්ද ඒකේ තේරුම? ඒකත් අර සමාන්තර රේඛා දෙක මම ලියනවා. එතකොට a x p කෝණය සමාන වෙනවා y b q කෝණයට. y b q කෝණයට. මොකද ඒකේ අවස්ථාව? ඒකෙත් අපිට අංග සම අවස්ථාව කියන්නේ මේ සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන එක. මොකද සමාන්තර රේඛා දෙක x p සමාන්තරයි. සමාන්තර රේඛා යුගල ලියන්න හැම වෙලාවෙම b c. හරි. ඒකෙත් මොනවද? අනුරූප කෝණ. තුන්වෙනි අවස්ථාව. ඔන්න දැන් අපි කෝකෝ අවස්ථාව ගත්තා. දැන් අපි පාදයේ බව දන්නවා. මුලින් බලන්න ඕනේ මේ පාද දෙක හරියද කියන එක. ගොඩක් වෙලාවට ළමයි පටලව ගන්නවා අනුරූප පාද සලකන්නේ නැතුව වෙනත් දෙකක් සමාන කරන්න ගිහිල්ලා වෙන ප්‍රශ්නයක් තියෙනවා. මෙහෙම දෙයක් ඕගොල්ලන්ට ඒකට පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳ ක්‍රමයක් වේවි කියලා මම හිතනවා ඕගොල්ලන්ට. ත්‍රිකෝණ දෙකේ අපි ලියා ගන්න ඕනේ එකමත් එක සම්පාත වෙන ශීර්ෂ ටික මොනවද කියලා. දැන් ත්‍රිකෝණ දෙක ගත්තට පස්සේ මට ලියන්න පුළුවන්. මම මෙතන ලියනවා ඒ ශීර්ෂයත් එක්ක සම්බන්ධ වෙන්නේ හොඳට බලාගන්න ඒ ශීර්ෂය මත සමපාත වෙන්නේ මේක ගිහිල්ලා තිබ්බොත් y ශීර්ෂය. ඒ වගේම x මත සමපාත වෙන්නේ b ශීර්ෂය. එහෙනම් අපිට ඉතුරු වෙලා තියෙන අනිත් එක ඒක ඔටෝ හිටිනවා p q. මේ ඔයගොල්ලන්ට මම මේ කියලා දෙන්නේ මම සාමාන්‍යයෙන් ගානක් කියලා දෙන්නේ බැරීම කෙනෙකුට තේරුම් ගැනීම සඳහා. එතකොට ඒක පුළුවන්ම කෙනෙකුටත් හරි වටිනවා. මොකද හේතුව මේකේ ස්පීඩ් එක වැඩි කරගන්න සහ නිවැරදිතාවයත් අපි ඒකම බලාගෙන ඉන්න තවම කියලා දෙන්නේ. හරි. එතකොට දැන් බලන්න මෙන්න මේම තමයි සම්බන්ධ වුනේ මේ දෙක. හරි. මේ දෙක ගත්තාම දැන් බලන්න මේ දෙන්න හරිද කියලා. කවුද? අපි දැන් ගන්නවා මම වෙන කලර් එකක් පාවිච්චි කරලා මෙතන ගන්නවා AX. AX කියන එක AX පාදයේ සමානලා තිනවා YB. මේක හරිද කියලා බලන්න හදන්නේ මම. මොකද්ද AX? මම AX මෙතනින් කවර් කරනවා. හරි. අපි නිවැරදි නම් මේ දෙන්නගේ ඉදිරිපිට පාදයේම විය යුතුයි. ඒ අනුරූප පාදයේ වෙන්නේ. ආ හරි. අපිට එක වාසියක් කියනවා මොකද්ද? YB එදෙන හරි. ඔන්න ඔය දෙන මාරු වෙලා තිබ්බනම් අපිට මේ දේ කරන්න බැරි වෙනවා. මේක මේ මම හරි ක්‍රමයේ ඔයගොල්ලන්ට අනුරූප පාදයේ අඳුර ගන්න
මම ඔයගොල්ලන්ට කියලා දෙන කෙටි ක්‍රමයක් කියන්නේ මේක මම හිතන්නේ ඔයගොල්ලන්ට ගොඩක් පාවිච්චි වෙයි ඔයගොල්ලෝ ගණන් හදනකොට හදනකොට මේක හරියනවා හරි ඊට පස්සේ අවස්ථාවේ දැන් එහෙනම් මම ලියව දැන් ප්‍රශ්නයක් නැහැ මම ලිව්වා ax සමානයි yb වෙනවා කියලා ax සමානයි yb වෙනවා හරි එතකොට මට ගන්න පුළුවන් මම ලියනවා හේතුව මොකද්ද මේක නම් දත්තය අපිට දීලා තියෙනවා හරි දත්තය කියන එක නිකම්ම ලියන්න එපා දීලා තියෙනවා නම් සමානයි කියලා දීලා තියෙන නිසා තමයි අපිට දත්තය කියලා ගන්න පුළුවන් හරි දැන් මම ලියනවා මොකද්ද හරි අංග සම අවස්ථාව හරි දැන් මම ලියනවා axp ත්‍රිකෝණය අංග සමයි byq ත්‍රිකෝණයට මොකද්ද අංග සම අවස්ථාව කෝණය කෝණය පාදේ මම ඊළඟට දෙන ඉන්ස්ට්‍රක්ෂන් එක තමයි අපි අනිවාර්යෙන් මේ ගානක් හැදුවොත් ඒක ඉදිරි අනුරූපංග ටික පහලින් ලියා ගන්න. මොකද ඊළඟ ඒක තමයි ඊළඟ කොටසේ ආරම්භය වෙන්නේ ගොඩාක් වෙලාවට 90ක් වමනම. හරි. එතකොට මම ලියනවා එහෙනම් ඉදිරි අනුරූපංග හරි ඉදිරි අනුරූපංග. එතකොට ඉදිරි අනුරූපංග ටික මට ලියන්න පුළුවන් මෙහෙම. මම ලියනවා දැන් අපි කෝණ දෙකක් සමාන කරා. තව ඉතුරු වෙන එක කෝණයයි. ඒක අපිට මෙතනින් නිකම්ම ලියන්න පුළුවන්නේ. අපිට මෙතනින්ම මේක පේනවා. මේ තින් PQ දෙන්න. හරි. එතකොට මම ලියන්න පුළුවන් පළවෙනි එකේ APX කෝණය සමාන වෙනවා කාටද? YQB-ට. YQB කෝණයට. හරි. ඒ පළවෙනි එක. දෙවෙනි එක දැන් හරි දැන් අපි ලිව්වනේ තව දෙකක් තියෙනවා පාද දෙකක්. මේ පාද ටික අපිට මෙහෙම හොයාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි දැන් මෙතන axyb ගත්තා දැන් අපිට ගන්න පුළුවන් xp එකයි පළවෙනි එකේ xp සමානයි මේ අනුරූපය හොයාගන්න ලේසි මෙතනින් bq bq හරි නැවත අපිට ගන්න පුළුවන් මෙතනින් ඊළඟ එකේ මෙතන උඩ එකයි යට එකයි ax මෙතන ap ap සමාන වෙනවා කාටද මෙතනින් a පිළිවෙලටම ගන්න yq ap සමාන වෙනවා yq ට අපි දැන් ඉතිරි අනුරූපංග ටිකක් ගත්තා. දැන් මේ ටික අනිවාර්යෙන් මම පෙන්නන්නම්. ඊළඟ කොටස් වලට භාවිතා වෙන ආකාරය. හරි. දැන් අපි යනවා දෙවෙනි කොටස. දෙවෙනි කොටස මම ගත්තාම දෙවෙනි කොටස කියනවා PQ සරල රේඛාව ඇඳ. අන්න අපිට නිර්මාණයක් තියෙනවා. PQ සරල රේඛාව ඇඳලා මෙන්න PQ සමාන්තරයි AB බව පෙන්වන්න. හරි. මම අඳිනවා රේඛාව දැන්. මොකද්ද PQ ඇඳ? ඔන්න මම PQ ඇඳ. එතකොට PQ ඇඳලා ඊට පස්සේ අපිට පුළුවන් දැන් මෙතන සමාන්තර රේඛා දෙකක් පෙන්වන්න කියලා අපිට මේක හොඳට ඔළුවට ගන්න සමාන්තර රේඛා දෙකක් පෙන්වන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා එකක් A අතර පිහිටන ඒකාන්තර කෝණ අනුරූප කෝණ සමාන කරලා එමත් නැත්නම් මිත්‍ර කෝණ යුගලයක ඓක්‍ය 180යි කියලා පෙන්වලා හරි ඒක බැරි නම් අපිට ඊගාවට පුළුවන් සමාන්තරාශ්‍ර ප්‍රමේයයට යන්න සමාන්තරාශ්‍රවල චතුරාශ්‍රය සමාන්තරාශ්‍ර ගණකම හතරක් තියෙනවා ඒ හතර අපිට මෙතනදී පාවිච්චි ගන්න පුළුවන් හරි මට දැන් මෙතන පේනවා මේක දිහා බැලුවාම දැන් මෙතන බැලුවාම කෝණ අපිට පෙන්වන්න බෑ මොකද මේ රේඛා දෙක අතර තියෙන කෝණ සමාන වෙන එකක් නැහැ නේද අපිට කොහෙවත් මේ තියෙන වෙන රේඛා දෙකක් හරි දැන් අපිට මෙතන ගන්න පුළුවන් චතුරස්‍රයක් සමාන්තරස්‍රයක් කරන එක හරි මුලින් මේක මොකක් හරි එක සමාන්තරස්‍රයක් කරන් ඉන්න ඕන දැන් අපිට මම සලකනවා දැන් මෙතන අපිට පේනවා මෙයා දැන් මෙතන මේ පාදේ මෙයාට සමාන්තරයි මේ එක හරි මේක දෙවිධයකට ගන්න පුළුවන් AP එකයි YQ එකයි සමාන්තරයි හරි ඒක දීලා තියෙනවා දත්තයක් ඊළඟට ඒ දෙන සමානත් වෙනවා මොකද්ද AP YQ දෙන්න මෙතන සමානයි කියලා මෙතනින් එනවා හරි අපි එහෙනම් සලකනවා මොකද්ද මම ලියනවා නිකන් ගියන්න එපා AP QY චතුරස්‍රයේ සලකමු චතුරස්‍රය සලකමු ඒක සලකනවා මොන චතුරස්‍රද මේක සලකනවා මේක සමාන්තරස්‍රයක් කරලා ඒකෙන් අපි ගන්නවා ඊතුරු දෙන සමාන්තරයි කියලා එතකොට ඒකේ පළවෙනි අවස්ථාව තමයි AP සමාන්තරයි කාටද YQ-ට. ඒක අපිට මොකද උනේ? ඒක අපිට දත්තෙම දීපු දෙයක්. මම ලියනවා ඒක දත්තය කියලා. හරි. දෙවෙනි අවස්ථාව AP සමානයි YQ. අපිට ලියන්න පුළුවන් මෙතන මම පෙන්නපු නිසා AP මේ තියෙන්නේ. මෙන්න මෙයා තමයි අදාළ කෙනා මේ. අපිට උමනා කෙනෙක් ආවා. එතකොට අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඉතිරි අනුරූපංග ඉතිරි අනුරූප අංග හරි ඉතිරි අනුරූප අංග හරි ඊට පස්සේ දැන් හරි අවස්ථා දෙක දැන් අපිට මේක සමාන්තර රාශියක් කියලා පැහැදිලි වෙනවා ඒතර අපි ලියනවා
චතුරස්‍රයක සම්මුඛ පාදයේ සමාන හා සමාන්තර නේද? ඒක තමයි හේතුව. චතුරස්‍රයක සම්මුඛ පාද යුගලය සමාන හා සමාන්තර නිසා. ඔන්න ඕක හින්දා තමයි අපි දාන්නේ. එහෙනම් අපි ලියනවා AP QY යනු සමාන්තරාශ්‍රයකි. සමාන්තරාශ්‍රයකි. හරි. AP QY කියන්නේ සමාන්තරාශ්‍රය. හරි. යා සමාන්තරාශ්‍රය යන සම්මුඛ පාදික වල සමාන වෙන්න එපා. ඊට පස්සේ අපි ලියනවා එම නිසා කවුද? දැන් අර සමාන මේ දෙන්න කවුද? මොකද්ද YA? YA සමාන්තරයි PQ. මේ මොකද්ද හේතුව? සමාන්තරාශ්‍රයේ සමාන්තරාශ්‍රයේ සම්මුඛ පාද යුගල යුගල සමාන්තර නිසා. සමාන්තර නිසා. ඔන්න ඔකයි පැහැදිලි. එච්චරයි. ඒකත් අපි හරි. ඊළඟට කලබල නැතුව අපි යන්න ඕනේ තුන්වෙනි කොටස. මම තුන්වෙනි කොටස මෙතනින් හදනවා. හරි. තුන්වෙනි කොටස ගත්තට පස්සේ අපෙන් අහනවා දික්කල px සහ qy රේඛා d හිදී හමු වෙනවා. හරි. තව දෙයක් මතක තියාගන්න. දැන් දික්කල px කිව්වට පස්සේ px මෙන්න මේක හොඳට ගන්න. px කියන එකේ තේරුම තමයි දික්කල px කියන එකේ තේරුම තමයි p වල සිට x ට දික් කරනවා. හරි. එහෙනම් අපි යව දික් කරනවා. මම p වල සිට x ට දික් කරනවා. මේ රේඛාවම දික් කරනවා. දැන් මේ ආකාරයට දික් කරනවා. අපිට හම්බ වෙයි මෙයා කොහෙද? ඊට පස්සේ අනිත් එක්කෙනා QY QY කියන්නේ Q වල සිට Y දක්වා. මම ඒකත් මාක් කරනවා. යා කරනවා. හරි නැවත. හරි. ඔන්න අපිට ආව ත්‍රිකෝණය. ඒක හම්බ වෙන්නේ ගිහිල්ලා කොහෙදද? D හිදී හම්බ වෙයි. මම ඔන්න D ඇඳගත්ත මෙතන. හරි. කාරණා දෙකයි. ඊට පස්සේ අපිට කියනවා dx සමානයි xp නම් අන්න තව chance එකක් අපිට දීලා තියෙනවා dx සමානයි xp dx සමානයි xp අපි mark එකක් දාගන්න දානකොට දැන් මේ තනීර කියලා දැම්මා දැන් කැලි දෙකක් දාගන්න ඒ දෙන්න සමානයි ඒක අපිට දත්තේ දීපු දැන් නම් xy සමානයි අන්න xy කියන්නේ මේ දෙන්න මේ තියෙන xy සහ qp දෙන්න දෙන්නගේ අතර සම්බන්ධයක් තමයි ගන්න කියන්නේ අපිට මේ භාගයේ දකුණකොට මතක් වෙන්න ඕනේ මේ තියෙන්නේ මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය මතක තියෙන විලෝමය මතක තියෙන්න ඕනේ. හරි. එතකොට අපිට මුලින්ම सिद्ध වෙනවා මේකේ මොකද්ද? මේක මධ්‍ය ලක්ෂ දැන් අපිට මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරන්න අපිට මධ්‍ය ලක්ෂ දෙකක් කියලා නැහැ. මොකද මේ DQ කියන එකයි DP කියන එකයි දෙන්නගේ DP මධ්‍ය ලක්ෂය කියන එක. හරි. හැබැයි DQ ගේ මධ්‍ය ලක්ෂය Y කියලා අපිට කොහෙවත් දීලා නැහැ. අපිට ඒක පෙන්න ගන්න විදියකුත් දැනට නැහැ. ඒක නිසා අපිට सिद्ध වෙනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය පාවිච්චි කරලා මේක මධ්‍ය ලක්ෂය කියලා පෙන්න ගන්න. හරි. මම පෙන්නනවා දැන්. මම ලියනවා Q Q P D ත්‍රිකෝණයේ සලකමු. හරි. ඔන්න ඔය ත්‍රිකෝණය සලකනවා. මොකද්ද Q P D? මේ ලොකු ත්‍රිකෝණය. හරි. සලකුවට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙතන YX සමාන්තර එක තියෙනවා අපිට. එහෙනම් අපි ලියනවා මුලින්ම DP හි මධ්‍ය ලක්ෂය. මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ ලියන හැටි. DP හි මධ්‍ය ලක්ෂය x ද ඔන්නේ අවශ්‍යතාව ටික ලියන්න ඕනේ ඊට පස්සේ yx සමාන්තරයි yx සමාන්තරයි qp ද qp ද ආ දැන් මෙතන හේතුව දත්තය අතන හේතුව දැන් ඔන්න අපිට හේතුව ලියන්න පුළුවන් මේක දත්තය මේක දීලා තිබුණා මේක ඊත සාධනය කළා ඊත සාධිතයි හරි සාධිතයි ඊට පස්සේ ඒකත් අරගෙන ඉවර වෙලා ඊට සාධිතයි එතකොට ඒක සාධිත වුණාට පස්සේ අපිට පුළුවන් මේක නිසා ලියන්න පුළුවන් මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මොකද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ එක දෙයක් විලෝමය කියන්නේ තව දෙයක් විලෝමයේදී කියනවා එක් රේඛාවක මධ්‍ය එක් ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂය හරහා තවත් පාදයකට සමාන්තර යන රේඛාව අනිත් පාදයේ මධ්‍ය ලක්ෂය හරහා යනවා කියලා. හරි. එහෙනම් මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයට අනුව ඔන්න අපි විලෝමය පාවිච්චි කරනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමය පාවිච්චි. විලෝමයට අනුව මොකද්ද වෙන්නේ? DQ හි
मध्य लक्ष्य वाई वे हरि अभी वागत एक एन मेक ऐतद एरुम डी वाई समान आई वाई क्यू वे नो ओके तमाई मध्य लक्ष्य प्रम विलोमें किया हरि दें एक गत्ता एक एन अपने दा मध्य लक्ष्य दान न पुरा नया तो ममली एनो आ क्यू पी डी अभी केटिंग हंदर वैडी होंदा ये हंदर पहेदीरो हादर निकल गाना त्रिकोणे नया तो साल कला हरि इतो आप मध्य लक्ष्य दान दान वा मुकाद डीपी ही मध्य लक्ष्य එකක් මැද ලක්ෂ දෙක දෙන්න ඕනේ dp හි මැද ලක්ෂය x ද අනිත් එක්ක නා dq හි මැද ලක්ෂය y ද ඒ දෙන්න අන්න එක හින්දා මේ ටික වෙන නිසා මැද ලක්ෂ ප්‍රමේයට අනුව මොකද වෙන්නේ මැද ලක්ෂ ප්‍රමේයට අනුව මේක මේක தත්ය මේක සාධිතයි එහෙම කියන්න පුළුවන් අපිට ඉස්සරහ දත්තය මේක ඊට සාධිතයි හරි මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අනුව මොකද්ද වෙන්නේ අපිට පුළුවන් මෙතන ලියන්න කෙලිම මොකද්ද yx සමාන්තර ඒක අපි දන්නවා කමන්නේ අපි ලියමු yx සමාන්තරයි yx සමාන්තරයි qp ද අනිත් එක ඔන්න ඒක තමයි වටින දේ yx සමාන්තරයි yx සමානයි භාගයයි PQ ද එහෙනම් අපේ ගත්ත ඕන එක මොකද්ද xy නැත්තම් yx සමානයි භාගයයි කියන එකත් එනවා එහෙනම් අපිට බොහොම සාර්ථකව මේ ගානට මේ ආකාරයෙන් පිළිතුරු ලියන්න පුළුවන් මොකද හේතුව අපිට මේ දේ තියෙන වාසිය තමයි මෙහෙම උත්තර ලියනවා කියන්නේ කිසිම ලකුණක් අඩු වෙන්නේ නැහැ මොකද අංග සම්පූර්ණයි ඕගොල්ලෝ තව ප්‍රැක්ටිස් කරනකොට ඕගොල්ලන්ට පුළුවන් සමහර මේකේ දේවල් පොඩි පොඩි දේවල් අඩු කරන්න හැබැයි මේ ගානේ මේ ආකාරයෙන් තිබිය යුතුයි කියන එක තමයි මගේ අදහස මොකද ඒක කරන්න වෙලාවක් තියනවා කියන එක මම විශ්වාස කරනවා හරි එහෙනම් මේ මේක ඕගොල්ලන්ගේ දෙකට මේ දේ ඕගොල්ලන්ගේ විභාග සඳහා භාවිතා කරගනී කියලා මම හිතනවා